එරුවන් සරණයි තවත් දහම් දැනුම පෝෂණය කරන වැඩසටහනකින් ඔබ හමුවනවා අද අපගේ මාතෘකාව නිරෝධ සමාපත්තියයි සමහර විට ඔබ දැනටමත් අසා ඇති ත්‍රිවිධ සමාපatti පිළිබඳව ඔබ එය අසා නොමැති නම් ඒට කමක් නැහැ මා එය දැන් කියා දෙන්නම් ත්‍රිවිධ සමාපatti නම් ධ්‍යාන සමාපත්තිය ඵල සමාපත්තිය සහ නිරෝධ සමාපත්තියයි මින් පළමු යන වූ ධ්‍යාන සමාපත්තියට සමවදින්නේ ධ්‍යානලාභීනුයි තමන් විසින් ලබාගෙන තිබුණු රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන වලින් එකකට සමවැදීම තමයි ධ්‍යාන සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ දෙවැන්න වූ ඵල සමාපත්තියට සමවදින්නේ මාර්ගඵල වලට එළඹි පුද්ගලයෝයි අප දන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ අරහත් නවින් මාර්ගඵල හතරක් තිබෙනවා එම මාර්ගඵල වලින් එකකට සමවැදීම ඵල සමාපත්තියට සමවැදීමයි දැන් නිරෝධ සමාපත්තිය යනු කුමක්දයි සලකා බලමු අෂ්ට සමාපත්තිලාභී අරහත් හෝ අනාගාමි උතුමන් ජීවත්ව සිටියේදී නිවන් සොය විඳීම නිරෝධ සමාපත්තියට සමවැදීමයි නිර්වාණයෙහි ඇති අවේදිත ශාන්ත සුඛය මෙම ජීවිතයේ තුලදීම මෙම භවයේදීම ලබා ගැනීමට අපේක්ෂා කරන කලින් කියමු අෂ්ට සමාපත්තිලාභී අනාගාමි හෝ අරහත් උතුමන් නිරෝධ සමාපත්තියට සමවදිනවා ඉතින් නිරෝධ සමාපත්තිය වැදගත් වන්නේ එම කරුණ නිසා විතරක් නොවේ නිරෝධ සමාපත්තියට සමවැදුණු එම ආර්ය පුද්ගලයා අන් අයටත් ඉතාමත් විශාල භාග්‍යයක් උදා කර දෙනවා එම භාග්‍යය ලබා ගන්නේ එම නිරෝධ සමාපත්තියට සමවැදී ඉන්නගී සිටි ආර්ය පුද්ගලයාට පළමුවෙන්ම දානයක් පිළිගන්වන පින්වත් අයයි එම දානේ කුසල විපාකයේ ඉතාමත් ඉක්මනින් එම භවයේදීම ලබා දෙන බවයි කියවෙන්නේ. ඉතින් මෙම වැදගත් කරුණ නිසා නිරෝධ සමාපත්තිය පිළිබඳව ඔබට තොරතුරු ගෙන ඒමට මා අද තෝරාගත්ත ශ්‍රී ලංකාවේ සිටි ඉතා දක්ෂ පාලි සහ අභිධර්ම ගුරුවරයෙකු වන ABM බුද්ධදාස මහතාගේ දේශනයක්. එයට සවන් දීමෙන් නිරෝධ සමාපත්තිය යනු කුමක්ද? එයට සමවැදින්නේ කෙසේද? යන්නත් ඔබට සැකවින් දැන ගැනීමට හැකි වේ. මෙම දේශනාවට සවන් දීමේදී චිත්ත වීති පිළිබඳව යම් දැනුමක් තිබීමට අවශ්‍යයි ඔබට සිටේවි. එසේ දැනුමක් ලබා ගැනීමට අවශ්‍යයි සිටනොත් මෙහි පහත විස්තරෙහි නැතහොත් description කොටසෙහි ඇති link එක ඔස්සේ එම දැනුම ඔබට ලබාගත හැකි. ADM බුද්ධදාස මහතා දිවංගත වී දැන් බොහෝ කාලයක් ගත වී ඇතත් එතුමාගේ පටිගත කරන ලද දේශන වලින් ප්‍රයෝජන ගන්නා ගිහි පැවිදි දෙපාර්ශයම පිරිස අපමණයි. මුගේකොඩ තුම්රිය මාවතේ ශ්‍රී කල්යාණ මිත්‍ර සංගමේ පවත්වන ලද මෙම දේශනේට දැන් අපි සවන් දෙමු. ඊළඟට මේ පාඩමේ ඉන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය. එහි එන්නේ නිරෝධ සමාපatti වීතිය. නිරෝධ සමාපatti වීතිය කියන්නේ ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ සමවදීන ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමේදී ඇතිවන්නා වූ චිත්ත වීතිය. ඒටයි නිරෝධ සමාපත්ති වීතිය කියන්නේ. ඒ නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ හැම අනාගාමීන් වහන්සේටම හා හැම රහතන් වහන්සේටම නොවේ. අෂ්ට සමාපත්ති ලාභී අනාගාමි රහත් කියන ඒ දෙදෙනා වහන්සේටයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නේ චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා විරුද්ධ කොට සිටීමට. එය සඳහන් කරනවා මේ ජීවිතයේදීම නිවන් සැපය විඳින කැමැත්ත කියන්නේ. ඒ අදහස් කරන්නේ ඒ විඳීමේ කියන එක ඒ නිවන පිළිබඳව කතා කරන විට
නිවන් සැපය විඳිනවායි කියන විට ඒ විඳීමේදී නම් තිබිය යුතුයි ඒ විඳනය කරන වේදනා කියන ධර්මය. වේදනාව නැතුව විඳීමක් නැහැ. ඒ නිසා ඒක ව්‍යවහාරයේ එන වචනයක්. මේ විඳීම ගැන විඳීම නිකන් ව්‍යවහාරිකව ප්‍රකාශ කරනවා මිස ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී විඳීම් වශයෙන් ඇතිවන්නා වූ වේදනාව නම් උපදින්නේ නැහැ. දැන් එහෙමනම් මොකක්ද මෙතන සිදුවන්නේ කියලා බලන්න. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී රූප අතුරෙන් කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියන මේ රූප කොටස් තුන පවතින. කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප. ඉතිරිවන්නේ චිත්තජ රූප කියන කොටස. මේ රූප කොටස නැහැ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී. අනිත් නැති ධර්ම තමා ඒ කාලය තුලදී සිත චෛතසික. ඒතර චිත්ත චෛතසික නැත්නම් ඒ චෛතසිකයන් අතුරෙන් එකක් තමයි වේදනා කියන්නේ. ඒ වේදනාව තමයි විඳීම. ඒ නිසා සැප විඳීම කියන එක තමයි මෙතන නුසුදුසුවක්. ඒ වචනය පාවිච්චි කරනවා. මෙලොවදීම සැප ඒ නිවන් සැපය විඳිනු කැමැත්ත නිසා සමවැදීමක් කියන්නේ. ඇත්තෙන්ම නම් නිවන කියන්නේ ඒ විඳින සැපයක් නොවේ. නිවන සැපයක් තමයි. සැපේ කියන්නේ ඒකාන්ත සැපය. අනිත් සියල්ලම සැපවන්නේ ඒ සැප වශයෙන් පවතින කාලය තුලදී පමණයි. ඒ සැපය ද නැති වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා තමයි විඳීමය කවර විඳීමක් වුවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛස්මින්ති වදාම යංකින්ච වේදිතං සබ්බංතං දුක්ඛස්මින්ති වදාම යන්වෙන් වදාහරලා තියෙනවා. යම් කිසි විඳීමක් වේනම් ඒ විඳීම කවරක් වත් දුකයයි කියන්නේ. ඒ නිසා මෙතනත් සැප විඳිනු කියන වචනයම ඒ වචනාර්ථයේ යෙයිවගෙන මෙතනත් විඳනයක් තියෙනවා නම් එහෙම විඳනයක් තියෙනවා නම් ඒකත් ඇතුළත් විය යුත්තේ දුකට. විඳීම නෙවෙයි මෙතන. ඒ නිර්වාණ සැපය කියන එක අවේදිත සුඛයක්. අනේක තේරු ගන්න. අවේදිත කියන්නේ නොවිඳින කියන එක. නොවිඳිනු ලබන සැපයක්. ඒකට සැප දෙවර්ගයක් තිබෙනවා. වේදිත සුඛය අවේදිත සුඛය. වේදිත සුඛය තමයි සුඛ සෝමනස්ස කියන මේ දෙකෙන් දැක්කේ. කායික සුඛයක් තිබෙනවා මානසික සුඛයක්. ඒ කායික සුඛය හෝ මානසික සුඛය වේදිත සුඛය විඳින සැපය. අවේදිත සැපය අවේදිත සුඛය කියන්නේ නොවිඳින සැපයක්. එතේ නොවිඳින සැපේ තියෙන මොන විදිහේ සැපයක් කියලා බලන්න. ඒක තේරුම් ගන්නට පුළුවන් නම් කෙනෙකුට නිවන පිළිබඳව නිවන් සැපය කියන්නේ කවරක්ද කියන එක තරමකින් තේරුම් ගන්නට පුළුවන්. නිවන සැපය කියන්නේ එහි විඳනයක් තිබෙන බැවින් නොවේ. ඒ නොවිඳීමමයි නිවනෙහි තිබෙන සැපය. විඳින බවින් තොරයි. දැන් ඒ සැපය නම් මේ පංචස්කන්ධ දුක්ඛයෙන් වෙන් වූ සැපය. පංචස්කන්ධ දුක්ඛය නැති බවේ සැපය. ඒ නිසායි එයට කියන්නේ සංසිඳීමේ සැපය කියලා. එහෙම නැත්නම් විමුක්ති සුඛය කියලා. නිදීමේ සුඛය, විමුක්ති සුඛය, සංසිඳීමේ සුඛය, අවේදිත සුඛය කියන මේ නම් වලින් දක්වන්නේ ඒ නිර්වාණ සැපය. ඒ සැපය කවදාවත් නැතිවන සැපයක් නෙවෙයි. නැතිවන සැපයක් නෙවෙයි කියන්නේ නැතිවන්නේ ඇතිවෙන දෙයක්. නිවනයි කියන්නේ ඇතිවන ධර්මයක් නෙවෙයි. හේතුන් ප්‍රත්‍යයන් නිසා උපදන ධර්මයක් නෙවෙයි. අනේ හැබැයි ඒ නිවන් සැපය විඳිනු කැමැත්ත කියන මේ වචනය මා කීලද කියන ලද කරුණු අනුව තේරුම් ගන්නට ඕනේ මොන විදිහේ සැපයක්ද. දැන් නිවනෙහි මේ අප කියන පංචස්කන්ධයෙන්
ලේෂ මාත්‍රයක්වත් නැහැ. නිවනෙහි නැහැ. නිවනෙහි මේ පංචස්කන්ධයන්ට අන්තර්ගත ඊතා සුළුව හෝ කොටසක් ඇත්තේ නම් එනම් ඒ නිවන ඇතිවන නැතිවන ස්වභාවයෙන් යුක්ත වූ නිවනක් වන්නට ඕන. එහෙම ඇතිවීමක් නැතිවීමක් නොමැති බවම තමයි නිවනෙහි තියෙන සැප බව. ඒ නිසා තමයි නිවන හැමදාම පවත්නා එකක් කියන්නේ. එය සදාකාලිකයි කියන මේ වචනය නිවන පිළිබඳව කියන්නේ ඒ සදාකාලික වන්නේ ඇතිවන දෙයක් නෙවෙයි. ඇතිවීමක් තිබේ නම් ඒ ඇතිවීමක් ඇති හැමකකම නැතිවීමකුත් තිබේ. ඒ ඇතිවීම නැතිවීම කියන මේ දෙකෙන්ම තොර බැවින් තමයි නිවන සදාකාලිකයි. ඒ නිවන යම්කිසි හේතුවකින් හටගන්නා ධර්මයක් නෙවෙයි. ඒ හේතුවකින් හටගන්නා ධර්මයක් නම් සදාකාලික වන්නට බෑ. මක් නිසාද? හටගන්නට පෙර එය තිබුණේ නැහැ. ඊළඟට හටගෙන පැවතීමේ තිබෙනවා සීමාවක්. ඒ මොකද යම්කිසි වේලාවක අවස්ථාවකදී ඒ නැති වෙන. හටගන්නා හැම එකක්ම නැති වෙන. ඒ නිසායි ජාතියක් යමක වේ නම් ජාති කියන්නේ ඇතිවීම. ඒ ඇතිවීමක් වේ නම් ඇතිවන හැමකකම තිබෙනවා ජරා මරණ කියන ඒ දිරීම හා මරණ. නිවනට ඒ බන්ධක් නැහැ. ඒ නිසායි නිවන අජාතින් අජරං අමරං කියන. ජාතියක් නැති ජරාවක් නැති මරණයක් නැති ස්වභාවය කියන්නේ නිවනට ඒ නිසායි. ඉතින් අන්නේ ඒ නිවන පැමිණෙනවයි කියන මෙයින් අදහස් කරන්නේ ඔය වචනයෙන් එහෙම දක්වතත් නිවන එහෙම පැමිණෙන්නටයි කියලා යම්කිසි තැනක් නෙවෙයි. එහෙම තැනක් නෙවෙයි නිවන. එහෙනම් නිවන කුමක්? නිවන ධර්මයක්. නිවන ධර්මයක්. ස්වභාවයක්. ඒ කියන්නේ තමන්ගේම ස්වභාවය ඇති ධර්මයක්. මොකක්ද නිවනේ ඇති ස්වභාවය? සංසිඳීමේ ස්වභාවය. සංසිඳුණු බව. ඒ තමයි නිවනේ තිබෙන ස්වභාවය. අච්චුති ලක්ෂණං කියලා කියනවා. චුත නොවන ස්වභාවය, නැති නොවන ස්වභාවය නිවන. ඒ නැති නොවන ස්වභාවය වන්නේ ඒක ඇති නොවන ස්වභාවය නිසා. අන්නේ නිර්වාණ ධර්මය කෙනෙකුට අවබෝධ කරගන්නට තිබෙනවා. දකින්නට තිබෙනවා. ඒ දකින්නේ ඇහෙන් නෙවෙයි. වෙන දේවල් දකින, රූපයන් දකින, ඇහෙන් දැකිය හැකි එකක් නෙවෙයි නිවන. නුවණින්ම දත හැකි එකක්. ඒ නුවණින් කියන්නේ මොන නුවණින්ද? ලෝකෝත්තර නුවණින්. ඒ ලෝකෝත්තර නුවණ සතර මාර්ගඥාන කියන එක. සතර මාර්ගඥානයන්ගෙන් දැනගත යුතු. මාර්ග ඵල කියන මේ සිත් වලට අරමුණු වන්නේ. එනිසා නිබ්බාණං පන ලෝකෝත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාබ්බක් මග්ගපලාන මාලම්බන භූතං වාණ සංඛාතාය තණ්හාය නිකර්තත්ත නිබ්බානංති පෞච්ඡති. මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම නිර්වාණය විස්තර කර තිබෙන්නේ ඒ පාඨය. අන්න ඒ නිවන කෙනෙක් මාර්ග සිද්දලින් මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු, සාක්ෂාත් කළ යුතු. ඒ මාර්ග සිද්ධිය ඵල සිද්ධ කියන මේවාට ඒකාන්තයෙන්ම අරමුණු වන ලෝභයෙන් අල්ලාගත නොහෙන ලෝභයේ විෂය ඉක්මවා පවත්නා ධර්මය. ඒ නිර්වාණය සතර මාර්ග ඥානයන්ගෙන් තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් ඒ සතර වර්ගදී ප්‍රත්‍යක්ෂ කරනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන තැනැත්තාට නිර්වාණ ස්වභාවය, නිර්වාණයයි කියන්නේ කවර ස්වභාවයක්ද කියන එක අවබෝධ වෙනවා. ඒ අවබෝධ වන බැවින් නිවනෙහි හා පංචස්කන්ධෙහි තිබෙන වෙනසද හෙතම දකිනවා. නිවන කෙබඳුද? පංචස්කන්ධෙහි කෙබඳු. පංචස්කන්ධෙහි කියන්නේ දුක. ඒ දුක ඉක්මවා පවත්නේ නිවන බැවින්. මේ නිවන තමයි සැපය. එතකොට ඒකාන්ත දුක්ඛය පංචස්කන්ධය, ඒකාන්ත සැපය නිර්වාණය.
අනේ නිර්වාණය ඒ එකිනෙක පුද්ගලයා විසින් තම තමන්ගේ නුවණින් අවබෝධ කරන්නට ඕන පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූති වෙන වෙනම එකිනෙකනා ඒ නුවණැත්තන් විසින් ඒ නුවණැත්තන් කියන්නේ සෝතා සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන ඒ ඒ ඒ නුවණැත්තා ඒ පණ්ඩිතයා එහෙම නැත්තම් බුද්ධාදී උතුමා විසින් අවබෝධ කළ යුතු තම තමන්ගේ නුවණින් දැනගත යුතු ධර්මයක් තමයි නිවන ඒක වෙන විදිහකින් ඒ පිළිබඳව අහලා දැනගන්නට පුළුවන් ධර්මයක් අහලා අවබෝධ කරගන්නට බෑ නිවන අහලා ඒ නිර්වාණය පිළිබඳ ලක්ෂණ ඒ නිර්වාණ ස්වභාවය ගැන යම් හැඟීමක් තමන්ට ඇති කරගත හැකි ඒ මාරු කරන්නට බෑ අවබෝධයට ඒ අවබෝධම කොටයි දැනගන්නට තියෙන අන්න ඒ නිර්වාණය සෝවාන් මාර්ගයෙන් දකින ඒ සෝවාන් මාර්ගයෙන් නිවන දකින්නයි කියන්නේ නුවණින් දකින්නේ නුවණ කියන මේ ධර්මය යෙන් කරන අවබෝධය ගැන කියනවා දැකීමයි කියලා නිවන් දැකීම කියන එක ඉතාම හොඳ වචනයක් මේ සිංහලෙන් නිවන දකින්නවා ඒ නිවන් දැක්ක අය කියන්නේ මාර්ගඵල අධිගමනය කළ පිණුතු නිවන් දැක්කා ඒ නිවන් දැක්ක අය අතුරෙන් ඒ නිර්වාණ සැපයට සමාන වන විදිහේ නැත්තම් ඊට කිට්ටු තරමේ අවේදිත සැපයක් ලැබීම මේ ජීවිතයේදීම සිදු කරනු කැමැති අනාගාමි රහත් කියන අෂ්ට සමාපatti ඇති ඒ දෙනම වහන්සේට පමණක් කළ හැකි දෙයක් තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදීමේ. එතකොට නිවනෙහි විඳීමක් නැහැ. දැන් මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී විඳීමක් නැහැ. විඳීමක් නැහැ. එතනක් තිබෙන්නේ සැපේ නම් ඒ අවේදිත සැපයක්. නොවිඳින සැපයක්. කොහොමද ඒක අප තේරුම් ගන්න දැන් අෂ්ට සමාපatti ලාභී අනාගාමි රහත් කියන මේ දෙදෙනා වහන්සේටම ප්‍රමණක් කළ හැකි දෙයක්සේ දක්වා තිබෙන්නේ ඇයි කියන එකත් දැනගන්නට අනාගාමි රහත් කියන ඒ දෙනම වහන්සේ වූ පමණින් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්නට සමාපatti අටත් ලබා තිබෙන්නට ඕන එතකොට අෂ්ට සමාපatti කියන්නේ සමත භාවනාවෙන් ලබන දෙයක්. මාර්ගඵල විදර්ශනා භාවනාවෙන් ලබන දෙයක්. එතකොට සමත විපස්සනා කියන මේ දෙකම වඩා තිබෙන කෙනෙක් වෙන්නට ඕනනේ. සමතය අන්තිම ඉහලින් දිනු කරලා ඒ නිසායි අෂ්ට සමාපatti ලැබුවේ. ඊළඟට විදර්ශනාවන් විදර්ශනා නුවණත් වඩලා අනාගාමි රහ කියන මේ මාර්ගඵලයන්ට පැමිණිලා. ඒ මොකද එහෙම කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට අෂ්ට සමාපatti පිළිවෙලින් සමවැදගෙන යන්නට ඕන. ඒ නිසා ඒ අෂ්ට සමාපatti නැති කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්නට බැහැ. අෂ්ට සමාපatti තිබුණා අනාගාමි රහත් මූණු කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. සෝවාන් සකදාගාමීන්ට බෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ අෂ්ට සමාපatti යම් තැනක යම් භවයක යම් ලෝකයක නොලැබේ නම් එතනත් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ නිසා ඔය අරූප භූමිවලදී නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. මොකද අෂ්ට සමාපatti නෑ ඒක. එහෙ තියෙන්නේ ආකාසානං ඡායතනාදී ඒ අරූප සමාපatti විතරයි. ප්‍රථම ධ්‍යාන ආදී ලබන්නේ නැහැ. එහිදී ලබන්නට බෑ. ඒ නිසා එහිදී ලබන්න බෑ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. අනේ නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමීන් රහත් කියන මේ දෙදෙනා වහන්සේ අනාගාමීන් වහන්සේ නම් තමන් උපදවා තිබෙන ඒ අෂ්ට සමාපatti අතුරෙන් ප්‍රථම ධ්‍යාන කුසල්සිත සමවදින අප දන්නවනේ අනාගාමී වහන්සේට ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන කුසලය
රහතන් වහන්සේට ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත. ඒ ඒ පිළිවෙල ගන්නට අනාගාමීන් වහන්සේ නම් අනාගා ඒ ප්‍රථම ධ්‍යාන කුසල්සිත ප්‍රථම ධ්‍යාන කුසලය උපදවා ගැනීම වශයෙන් ඒ ධ්‍යානයට සමවත්. අපි ඒක කියමු ප්‍රථම ධ්‍යානයට සමවත්. දැන් ඒ දෙදෙනා වහන්සේ පිළිබඳව වෙනස තේරුම් ගන්නට ඕනේ. ප්‍රථම ධ්‍යානයට සමවදීනයි කියන විට අනාගාමීන් වහන්සේ නම් ප්‍රථම ධ්‍යාන කුසලයට රහතන් වහන්සේ නම් ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත. යන්නේ ඒ විදිහට ප්‍රථම ධ්‍යානයට සමවද. දැන් මේ ප්‍රථම ධ්‍යානයට සමවැදීම සමත භාවනාවේ කෘත්‍යය. සමත භාවනාවෙන් කරන වැඩක්. ඊළඟට ඒ ප්‍රථම ධ්‍යානයේ නැගිට ප්‍රථම ධ්‍යානයේ නැගිටිනවා කියන්නේ ප්‍රථම ධ්‍යානයට සමවැද සිටි බව ඉවත් කරනවා. ඒ කියන්නේ ඒ සමවැදීම නවත්තන. එවිට ඇතිවන්නේ මොනවාද? ඒ සමවැදීම නවත්තු හැටියේම වන්නේ භවාංග සිත් උපදින. ඊළඟට මේ සමවැද සිටි ප්‍රථම ධ්‍යානයේහි වූ ධ්‍යානාංගයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට නංවා විදර්ශනා කරන. ඒකයි සමත විදර්ශනා සමත විපස්සනා යුගනබ්දය. ඒ දෙකම කරන. පළමු කොට ප්‍රථම ධ්‍යානයට සමවදී. ඒ සමත භාවනාවේ වැඩ. ඊළඟට ඒ ප්‍රථම ධ්‍යානයේ නැගිට ප්‍රථම ධ්‍යානයේහි වූ ධ්‍යානාංග විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යානාංග සම්මර්ෂණය කරන. සම්මර්ෂණය කරන කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන. ඊළඟට නැවත ද්විතිය ධ්‍යානයට සමවත්. ද්විතිය ධ්‍යානයට සමවැද එයින් නැගිට ඒ ද්විතිය ධ්‍යානී වූ ධ්‍යානාංග අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරන. තෘතිය ධ්‍යානයට සමවත් තුන්වෙනි ධ්‍යානය. ඊළඟට එයින් නැගිට එයි වූ ධ්‍යානාංග සම්මර්ෂණය කර චතුර්ථ ධ්‍යානයට සමවදිනවා. ඒ එයි නැගිට චතුර්ථ ධ්‍යානී වූ ධ්‍යානාංග සම්මර්ෂණය කර. දැන් ඒ රූප ධ්‍යාන සතර. ඊළඟට ප්‍රථම අරූප ධ්‍යානයට සමවදිනවා. ආකාසාමංචයත. එයින් නැගිට එයි වූ ඒ ධ්‍යාන අංග ඒ ධ්‍යාන ධර්ම සම්මර්ෂණය කර. දෙවෙනි අරූප ධ්‍යානයට සමවදිනවා. විඥාන ඡායතන ධ්‍යාන. එයින් නැගිට එයි වූ අංග ඒ ධ්‍යානයේ ඒ අංග සම්මර්ෂණය කර. තුන්වෙනි වූ ආකින්චඤ්ඤායතනයට සමවදිනවා. දැන් ඒ ආකින්චඤ්ඤායතනයට සමවැද එයින් නැගිට ඊළඟට එයි වූ ධ්‍යානාංග සම්මර්ෂණය කිරීමක් නොවේ කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ ආකින්චඤ්ඤායතනයේ නැගිට පූර්ව කෘත්‍ය සතරක් කරන. පූර්ව කෘත්‍ය කියන්නේ ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට කලින් කළ යුතු කටයුතු හතරක්. පූර්ව කෘත්‍ය සතර. නානාබද්ධ අවිකෝපන සංඝ පතිමානන සත්තු පක්කෝසන අද්ධාන පරිච්ඡේද කියලා ඒ කරුණු සතර දක්වනවා. නානාබද්ධ අවිකෝපන කියන්නේ තමාගේ ශරීරය හා සම්බන්ධයක් නැති තමා සන්තක යම් කිසිවක් තිබේ නම් ඒවා තමන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ඒවා ගින්නෙන් ජලයෙන් මේ වේයන් මීයන් ආදී සතුන්ගෙන් ඒ විදිහේ විවිධ උපද්‍රව තිබෙනවා. ඒ උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ශරීරයේ සමග සම්බන්ධයක් තිබෙන තමන් වාඩි වී සිටින ආසනය තමන් හැඳ පොරවා තිබෙන සිවුරු ආදිය ඒවා පිළිබඳව ඒ බඳු අදිෂ්ඨානයක් වුවමනා කරන්නේ නැහැ. ශරීරයට සම්බන්ධ නැති
තවා සම්තක දේවල් පිට තිබේ නම් අන්න ඒවා පිළිබඳව ඒ අදිෂ්ඨානය කරන්නට ඕන එහෙම නොකළොත් ඇතැම් විටක ඒවාට උපද්‍රව සිදුවන්නට පුළුවන් ඒ අදිෂ්ඨානය නොකළ හේතුවෙන් ඒවා සමහර විටක ගින්නෙන් විනාශ වන්නට ජලයෙන් විනාශ වන්නට ඒ විනාශ කරන සතුන්ගෙන් විනාශ වන්නට ඉඩ තිබේ අදිෂ්ඨාන කළොත් ඒවා ඒ අදිෂ්ඨාන කරන ලද කාලය තුලදී ඒවාට කිසිදු විපතක් සිදු නොවි ඒවා රැකෙන ඒ නිසා ඒ විරෝධ සමාපත්තියට සමවදින ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ ඒ ආකින්චඤ්ඤායතන ධ්‍යානයට සමවැදී නැගිට කරන පූර්ව කෘත්‍ය සතරින් පළමු වෙන්න වූ නානාබද්ධ අවිකෝපන කියන ඒ තමන්ගේ ශරීරය හා අසම්බන්ධ ඒ තමා සන්තක ආරක්ෂා විය යුතු දේවල් එසේ රැකේවා කියලා අදිෂ්ඨාන කරනවා ඒකක් එක පූර්ව කෘත්‍ය ඊළඟට දක්වනවා සංඝ පටිමානන ඒ සංඝ පතිමානන කියන්නේ සංඝයා පංඝයා කෙරෙහි දක්වන ගෞරවය. ඒක සංඝයාට සංඝයා කියන විට එක භික්ෂුවක් නෙවෙයි. සංඝයා කියන්නේ ඒ සමූහය. සංඝයා වමනා කරන විනය කර්ම ආදී කිරීමට. ඒ විනය කර්ම කිරීමට එක භික්ෂුවකට බෑ. විනය කර්ම කිරීමට ඒ සංඝයා රැස් වෙන්නට. අන්න එහෙම අවස්ථාවකදී සංඝයාත වමනා කළහොත් මේ විනය කර්මයක් කිරීම සඳහා මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින භික්ෂූන් වහන්සේව ඒ වමනාව ඇති වූ කලහිම තමන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තව ඉදිරියට තිබුණත් සංඝයාත තමන් අවශ්‍ය වූ අවස්ථාවේදීම නිරෝධ සමාපත්තියෙන් නැගිටීමට ඒ අදිෂ්ඨානය කරන්නට ඕන. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය මිනිස් ලෝව දක්වා තිබෙන්නේ වැඩිම කාලය 7 දවස්. ඒ 7 දවස් තුල සංඝයාට තමන් වමනා කළ ඒ විනය කර්මයක් කිරීමට එහෙම අවස්ථාවක ඒ තමා සමවැද සිටින්නේ 7 දවසකට වුවත් සංඝයාට වමනා වූ අවස්ථාවේදීම සංඝයාගෙන් එබඳු පණිවුඩයක් ලැබෙන්නට කලින්ම නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා එබඳු අදිෂ්ඨානයක් කොට නිරෝධ සමාපත්තියට සමවැදෙනවා ඒ නිසා ඒ සංඝ පටිමානන කියන එක කළ යුතුයි සංඝයාට අවශ්‍ය වූවොත් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය අතරතුරදී නිරෝධ සමාපත්තියෙන් නැගිටීවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨානයක් නොකොළොත් වන්නේ කුමක්ද? සංඝයාට වමනා වූ කල්හි නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නේ නැහැ. සංඝයාට සිදු වෙනවා දූතයෙකු එවන්නට. පණිවුඩකාරයෙකු එවන්නට සිදු වෙනවා. ඒ පණිවුඩය ගෙනෙන තැනැත්තා ඒ භික්ෂුන් වහන්සේ හෝ තමන්ට කෙනෙකුට ඇසෙන ප්‍රමාණය දුර සිට. ඒකට කියනවා ශ්‍රවණෝපචාරේ කියලා. ශ්‍රවණෝපචාරේ පාලි වචනය ශ්‍රවණෝපචාරෙහි සිට ඇහෙන දුර ප්‍රමාණෙහි සිට මේ සංඝයාගේ පණිවුඩය කියන විටම නිරෝධ සමාපත්තියට සමවැද සිටි ඒ භික්ෂුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටි. ඒ දූතේ එවන්නට සිදු වෙනවා අර විදිහේ අදිෂ්ඨානයක් නොකර තිබුණොත් කලින් අදිෂ්ඨාන කොට සමවැදුනා නම් දූතේක වන්නට කලින්ම සංඝයාට වමනා වූ අවස්ථාවේදීම නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. අනේ නිසා ඒද අදිෂ්ඨාන කොට නිරෝධ සමාපත්තියට සමවදින්නට ඕන. ඒක සංඝ පටිමාන. තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ සත්තු පක්කෝස. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහි දීනම් උන්වහන්සේට අර්ථෝත්පත්තික දේශනාවක් පැවැත්වීමට අවශ්‍ය වූ අවස්ථාවලදී සංඝයා රැස් කරනවා. ආනන්ද හාමුදුරුවන්ට විධාන කරනවා, නියම කරනවා, ආනන්ද මේ සංඝයා රැස් කරවන්නට. එහෙම නැත්නම් විනය ප්‍රඥප්තියක් පනවන්නට සංඝයා රැස් කරනවා. අනේ විදිහේ
අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරවන අවස්ථාවකදී ඒ තමන්ට සංඝයාට මේ කැඳවීමක් කරන්න එහෙම කැඳවීමක් බුදුරජාණන් වහන්සේගෙන් ඇති කලෙහි දූතේකු ඒ පණිවිඩේ රැගෙන එන්නට කලින් නිරෝධ සමාපත්තියෙන් නැගිටීමට අදිෂ්ඨාන කරන ඒකට කියන්නේ සත්තු පක්කෝස එහෙම නැත්නම් සිදුවන්නේ දූතේකු එවන්නට ඒ දූතේකු එවු විට අර කලින් කී පරිදි ශ්‍රවණෝපචාරයේ සිට මේ පණිවිඩය කියනවත් සමගම නිරෝධ සමාපත්තියෙන් නැගිටින එමකොද ඒකෙන් තේරුම් ගන්නට තියෙන්නේ ඒ සංඝ අන හා බුදු අන ඒ තරම් ගරුයි ඒ නිසා ඒවා අදිෂ්ඨාන කොට සමවැදීම සුදුසු හොඳයි අර අර අවස්ථාව මගහරවනවන්නේ සංඝයාට පණිවිඩකාරයෙකු වෙන්නට බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ උන්වහන්සේගේ පණිවිඩය රැගෙන තවත් කෙනෙක් වෙන්නට උවමනාවක් වන්නේ නැහැ අදිෂ්ඨාන කොට සමවැදීම ඒ කර්ම තුන නානාබද්ධ අවිකෝපන සංඝ පටිමානන සත්තු පක්කෝස ඊළඟ කාරණය තමන්ගේ ආයු කාලය පිරිසිදු ගැනීම පිළිබඳ ඒ නිරෝධ සමාපත්තියට සමවැදින සමවදින අනාගාමී වහන්සේ රහතන් වහන්සේ තමාට ඉදිරියට ජීවත් වීමට තිබෙන ඒ ආයු කාලය පිරිසිදු ගැනීමේ දක්ෂකමක් තිබෙන්නට ඕන එහෙම බලන්නට හැකි කමක් තිබෙන කෙනෙක් වෙන්නට ඕන. එවිට නිරෝධ සමාපත්තියට සමවැදීමේ කාලය කාල සීමාව ඒ කාලය තමන්ට සීමා කරගන්නට පුළුවන් හත් දවසක් තමන්ගේ ජීවිතය පවතින්නේ නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැද සිටිය හැකි වැඩිම කාලය මිනිස් ලොව නම් හත් දවසයි. හත් දවසකට කලින් තමන්ගේ ආයුෂ ගෙවෙනවා නම් නිරෝධ සමාපත්තියට සමවැද සිටීම නිසා ඒ ආයු කාලය දික් වෙන්නේ නැහැ. ආයු කාලය දික් වෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සමවැද සිටීම නිසා. එහෙනම් මොකක්ද වන්නේ? ආයුෂ ගෙවි සිදුවන මරණය සිදුවීමට නම් මරණය සිදුවීමේ සිත උපදින්නට ඕනේ. මරණය වන්නේ මොන සිතෙන්ද? චුති සිතෙන්ද? චුති සිත උපදින්නට. චුති සිත උපදින්නට අවස්ථාවක් නෙවෙයි මේ. මොකද සිත් නෑ මේ වෙලාවේ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින වේලාවේදී සිත් නෑ. කොහොමද චුති සිතක් උපදින්නේ? ඒ නිසා මොකද වන්නේ? නිරෝධ සමාපත්තියට සමවැදීම අදිෂ්ඨාන කරගත්තේ හත් දවසකට වුවත් ඊට කලින් තමන්ගේ ආවිෂක වෙනවා නම් ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. එදින් නැගිටලා ඒ එක්කම මරණාසන්න චිත්ත වීතිය ඇති වෙලා උන්වහන්සේගේ ඒ අනාගාමීන් වහන්සේගේ චුතිය සිදුවනවත් ඒ සුද්ධාවාසයේ කොහොම වෙනත් භ්‍රම ලෝකයේ කොහොම ඉපදීම වේවි රහතන් වහන්සේගේ නම් පිරිනිවීම සිදුවේ. අන්න එහෙම ආකාශිකව වාගේ සිදුවන මරණයක් වන්නට ඉඩ නොලැබෙන පරිදි විරෝධ සමාපත්තියට සමවදින ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ තමන්ගේ ආයු කාලයේ ඉදිරි ආයු කාලය කොතරම් පවතිනවද කියලා බලන්න. මේ හත් දවසට එහා ආයු කාලය පවතීද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ ආයු කාලය දැනගත්තට පස්සේ විරෝධ සමාපත්තියට සමවදින සිටින කාලය පිරිසිඳ ගන්නට පුළුවන්. ඒ නිසා කියලා කියා තිබෙනවා අර මුලින්කේ කර්ම තුන ගැන අදිෂ්ඨානය නොකළා මේ අන්තිමට කියන කාරණය බලන්නට ඕනේ. ඒ මේ විදිහට ඒ කරුණු සිදු කොට එතකොට පූර්ව කෘත්‍ය සතරක් එතන දක්වා නානාබද්ධ අවිකෝපනය සංඝ පටිමානනය සත්තුපක්කෝසණය අද්ධාන පරිච්ඡේදය කියන මේ පූර්ව කෘත්‍ය සතර සිදු කොට ඊළඟට අපි මුලින් දැනගත්තා ඒ පූර්ව කෘත්‍ය සතර සිදු කරන්නේ ආකින්චඤ්ඤායතනයට සමවැද එයින් නැගිටක. ඊළඟට තමා නීව සංඥා නා සංඥායතනයට සමවදී.
නේව සංඥා නාසඤ්ඤායත. ඒ නේව සංඥා නාසඤ්ඤායතණයට සමවැදීන සිදුවන ඒ චිත්ත වීතිය තමයි නිරෝධ සමාපatti වීතිය වශයෙන් දක්වන්නේ. එදින් එතනත් ඒක මනෝ ద్వාරා වජ්ජනෙන් පටන් ගන්න. ඉතින් මනෝ ద్వාරා වජ්ජනේ වන්නට කලින් තියෙනවා භවංග චලනය. භවංගේ භවංග චලනය මනෝ ద్వාරා වජ්ජනය. ඊළඟට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. අර කලින් ධ්‍යානසිත වලදී චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට දැක්කේ ඒ විදිහට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. ඒ ගෝත්‍ර භූ සිතට පස්සේ උපදින්නේ නේව සංඥා නා සංඥා යතන සිත. ඒ අනාගාමීන් වහන්සේට නම් නේව සංඥා නා සංඥා යතන කුසල් සිත. රහතන් වහන්සේට නම් නේව සංඥා නා සංඥා යතන ක්‍රියා සිත. කීවරක්ද? දෙවරක් උපදී. දෙවරක්. ඊළඟට සිත් ඉපදීම නවතිනවා. සිත් උපදින්නේ නැහැ. නේව සංඥා නා සංඥායතන සිත දෙවරක් ඇති වී ඉන්පස්සේ සිත් ඉපදීම නවතිනවා. තමන් අදිෂ්ඨාන කරගත්තේ කොයිතරම් කාලයක් නිරෝධ සමාපත්තියට සමවැද සිටීමටද ඒ කාලය ගතවන තුරු සිත් ඇතිවන්නේ නැහැ. ඒක මොනවද නිරුද්ධවන්නේ? දැන් සිත් උපදින්නේ නැtei කියන්නේ නේව සංඥා නා සංඥායතන සිත දෙවෙනි වර උපන්නාට පසු චිත්ත චෛතසික කියන ඒ දෙකම ඉපදීම නවතින. ඒව නිරුද්ධ වෙනවා. ඒ සිත නිසා උපදනා රූපද උපදින්නේ නැහැ. සිතින් උපදවන රූප තියෙනවනේ චිත්තජ රූප කියන්නේ. ඒ වාද නැහැ. ඒකට චිත්ත චෛතසික චිත්තජ රූප කියන ඒවා. චිත්ත චෛතසික චිත්තජ රූප මොනවාද රූප වලින් තිබෙන්නේ? කර්මජ රූප තිබෙනවා. කර්මජ රූප කියන්නේ චක්කු සෝත ඝාන ජීවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත කියන මේවා තිබෙනවා. ඒ කර්මජ රූප. ඊළඟට උතුජ රූප තිබෙනවා. ඍතුයෙන් හටගන්නා රූප තිබෙනවා. ආහාරජ රූපත් තිබෙනවා. ආහාරජ රූප දැන් කලින් ගත්ත ආහාරයක් තිබෙනවනේ. ඒ ආහාර ඌජාවෙන් නැවත 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 උපදවන ආහාරජ රූප තුන. නැත්තේ මොන රූපද? චිත්තජ රූප. ඒ රූප වලින් චිත්තජ රූප නැහැ. අනිත් රූප තිබෙන. ඊළඟට එනවා චිත්ත චෛතසික. ඒ චිත්ත චෛතසික නැහැ චිත්තජ රූප. ඒවා නිරුද්ධ කරනවා. කොයිතරම් කාලයක්ද ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින්නේ යම් කාලයක් නම් ඒ කාලය තුල. එදින් ඒ ශරීරයේ ඇල්ලුවට දැනෙනවද? නෑ. ඒ ශරීරයේ පුරුෂන්වත් දැකකට. සමහරු එහෙම පුරුෂල තිබෙනවා. පුරුෂල තිබෙනවා කියන්නේ ගිනි. ගම්වල තිබෙනවා. ගිනි දාලා මේ එක හාමුදුරු නමක් අර නානාබද්ධ අවිකෝපන කියන ඒ මේ අදිෂ්ඨානය කළේ නෑ. ඒ අදිෂ්ඨානය කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ සමවැදුනේ එක්තරා ආසන ශාලාවක. ඒක තැනක. ඒක ගිනි ගන්න. ගිනිගෙන ඉතින් මිනිසුන් ඇවිල්ලා ඒ ගින්න නිවන්නට බොහොම උත්සාහ කළා. ඒ දාලා අළු වෙලා වැටුණා. ඒගේ එම් පිටිම දැවුණා. දැක්ක මේ හාමුදුරුවන්ව. දැකලා ඒ මිනිසුන් කිව්වා මහ අලස හාමුදුරු නමක් ඒක. අලසයි කිව්වේ මේ ගිනිගෙන දැවෙන අවස්ථාවේදී නැගිටලා මේ ගින්න නිවා ගන්නට වැඩ කරන්නේ නැත්තේ ඒ කියලා අලසයි. ඉතින් මේ හාමුදුරුව ළඟට වෙලා එයා එහෙමේ වතුර දාදා බලනකොට මේ හාමුදුරුවන්ගේ කාලය හරි නිරෝධ සමාපත්තියේ සමවැද සිටි කාලය හරි උන්වහන්සේ නැගිටලා බැලුවා. බලනකොට මේ මිනිසුන් ඉන්නවා දැක්කා. මිනිසුන්ට මේක ප්‍රකට වුණා නේද කියලා වහා උන්වහන්සේ අහසට පැනනගේ එතනින් අතුරු දානවා. මොකද මේ බඳු දේවල් උන්වහන්සේලා සිදු කරන්නේ අන්‍යයන්ට දැනගන්නට හැකිවන පරිදි නෙවේ. එහෙම අන්‍යයන්ට පෙන්වීමේ අදහසක් මේ ශාසනයෙහි නැහැ. ඒක හොඳට මතක තබා ගන්නට ඕනේ. ඔය භාවනා කරන මේ බණ ඉගෙන ගන්න එහෙම පින්වතු බොහෝම දැනගත යුතු කරුණක්. අනුන්ට පෙන්වන්නට නෙවෙයි
අපේ ಗುಣධර්ම අපට තිබිය යුතුයි. ඒවල් ඇති බව දක්වන්නට මේ මිනිසුන් තුල තිබෙන එබඳු මානෙක. ඒක භවනා කරන විට වඩාත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්නට. ඒ එබැවින් කවුරු හරි තව කෙනෙකු පිළිබඳව කියන්නට නරකයි කියන්නේ. සමහර ඉන්නවා භවනා කරන අය පිළිබඳව කොපමණවත් කතා. එයා දැන් දියුණුයි දියුණුයි ගයිතියේ කිය නොයේ කියලා. ඒ වුණා නැති කතා. දියුණු නම් හොඳයි. ඔබ කී කියා ඉන්න දෙයක් නෙවේ. දියුණුව තියෙන්නට ඕනේ කාගේවත් දියුණුව නෙවෙයි. Taman බලන්නට තියෙන තමන්ගේ දියුණුව. තමන්ගේ දියුණුව. ඒ දියුණුව ඇති වෙන්නට තමා නිශ්ශබ්ද වෙනවා. ඒ දියුණුව ඇති වන්නට තමන් නිශ්ශබ්ද කෙනෙක් වෙනවා. ඒ ගැන කියන්නට යම කෙනෙක් බන්නේ නැහැ. ඒක මේ ಗುಣධර්මයේ හැටි. අපිච්චතා කියලා එකක් තිබෙනවා. ඒ අපිච්චතාවට තිබෙනවා අධිගම අපිච්චතා කියන. ධ්‍යාන මාර්ග ඵල කියන මේවා උපදවා ගත්ත අය ඒවා තමාට තිබෙනවයි කියලා අනුන්ට කියන්නට යන්නේ නැහැ. වෙනකක් තබා ඔය ಗುಣධර්ම පුරණ භික්ෂුන් වහන්සේලා තමන් මේ විදිහේ සීලයක් රකින්නයි කියලා අනුන්ට පෙන්වන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒ පින්නතුන් කියවලා ඇති බණ පොත්තේම සුද්ධි මාර්ගයේ තිබෙනවා. ඒක හාමුදුරු නමක්. තව හාමුදුරු නමක් සමග ඉන්න අවස්ථාවදී වහන්සේ අර එක හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ට තමන්ට ලැබුණු උග්ගස් වගේ කිව්වා එවත්නි මේ උග්ගස් තේන වළඳන්නට. වහන්සේ වුමනා නැtei කිව්වම ඒ හාමුදුරුවෝ අර හාමුදුරුවන් රත්නා දුතංගේම කියලා ඇහුවා ඔබ මේ දුතංගේවත් ආරක්ෂා කරනවාද කියලා. එවත්නි දෙන්නයි කියලා ඉල්ලගෙන ඊළඟට වැළඳුවා. කිව්වේ නෑ මම මේ දුතංගේ ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරගත්තා ඒ නැවත දුතංගේ. මොකද මම මෙහෙම එකක් රකින්වයි කියලා අනුන්ට කියන්නට වමනාවක් නැහැ. ඒ නිසායි එන්නේ. ඒ නිරෝධ සමාපත්තිය පිළිබඳවයි අප කතා කරන්නේ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුළදී කෙනෙකුට ඒ අනාගාමී වහන්සේ හා රහතන් වහන්සේ කියන ඒ දෙදෙනා වහන්සේට ඒ කාලය තුළදී නැත්තේ මොනවද? චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේ කොටස් තුන. ඒ નિયમિત කාලය ගත වූාට පසු අදිෂ්ඨානය කරගත්ත කාලය ගත වූාට පසු සිදුවන්නේ නිරෝධ සමාපත්තියෙන් නැගිටීම. ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටීමේදී සිදුවනුයේ සිතක් ඉපදීම. මොකද්ද උපදනා සිත? අනාගාමීන් වහන්සේට නම් අනාගාමී ඵලසිත, රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත උපදී. එකවරක් විසුද්ධි මාර්ගයේ නම් දෙවරක් කියලා දක්වනවා. ඒ එකවරක් උපදිනවා ඊළඟට සිත භවංගයට වැටෙනවා. දැන් මේ අතරතුර කාලය තුලදී චිත්ත චෛතසික චිත්තජ රූප නිරුද්ධ කිරීම හා ඊළඟට ඵලසිත ඉපදීම කියන මේ අතරතුරේදී සිත් චෛතසික චිත්තජ රූප කියන ඒවා නැහැ. ඒ තමයි නිරෝධ සමාපatti කාලය. එතකොට මේ නිරෝධ සමාපatti කාලය කියන එකෙන් තේරුම් ගත යුතු තිබෙන්නේ නිරෝධ සමාපatti කාලය තුලදී සිත් ඉපදීමක් නැහැ. සිත් ඉපදීමක් නැහැ. කුමක නිරෝධයද සිදු කළේ කියලා ඇහුවොත් කියන්නට තිබෙන්නේ කුමක නිරෝධයෙන්ද? නිරෝධයෙන් පස්සේද ඒ චිත්තචෛතසික චිත්තජ රූප ඉපදීම නවතින්නේ? නේව සංඥා නා සංඥා යතන චිත්තයාගේ නිරෝධය. නේව සංඥා නා සංඥා යතන චිත්තයාගේ නිරෝධය. ඉතින් මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව තව දැක්වෙන කරුණු තිබෙනවා. ඒවා මේ පින්නතුන්ට ඒතරම් ප්‍රයෝජනවත් දන්නේ නැහැ. ඒවා වශයෙන් කියන්නේ ඒ නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය පරමාර්ථයක්ද සම්මුතියක්ද එහෙම නැත්නම් ප්‍රඥප්තියක්ද කියන මේ කරුණු ආදී සාකච්ඡා කරමු. නිරෝධ සමාපත්තිය දැන් මෙතන පරමාර්ථයක් කියලා දක්වන්නට දෙයක් නැහැ. පරමාර්ථ වශයෙන් ඒ නිරෝධ සමාපatti කාලය තුලදී ඒ වන්නේ චිත්තචෛතසික චිත්තජ රූපයන්ගේ නොයිපදී. ඒවා හටගන්නේ නැහැ. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටි කාලය තුලදී.
ඒවා නිරුද්ධ කොට අචිත්තකව වාසය කිරීම තමයි නිරෝධ සමාපත්තියේදී සිදුවන්නේ එරෙන්නේ නිරෝධ සමාපත්තියේ නැගිටින විට ඒ තම තමන්ගේ කලජවණය වරක් ඉපද ඉපදිනවා නිරෝධ සමාපත්තියේ නැගිටීම වශයෙන් එතකොට කලජවණය උපදිනකොට අරමුණ වන්නේ කුමක්ද කලජවණය නම් අරමුණ වන්නේ නිවන නිවන අරමුණු කරමින් කලජවණය උපදිනවා ඊළඟට සිත භවාගයට වැටි රස ප්‍රකෘති තත්වයෙන් උපදීම පටන් ගන්නවා එතකොට කාම භූමියේදී නම් තමා සද්දවසක් දක්වන්නේ ඒ රූප භූමි වලදී නම් ආහාරයෙන් යකන අය නෙවෙයි රූප භූමි වල සිටින්නේ ඒ නිසා රූප භූමි වල රූපී භ්‍රක්‍මයන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය මෙපමණ කාලයයි කියලා එහෙම නියමය දක්වන්නට තරම් තමන්ට කැමැති කාලයක් නිරෝධ සමාපත්තියෙන් කල් ගෙවන්නට පුළුවන් ඒ රූපී භ්‍රක්‍ම ලෝකවල වාසය කරන අනාගාමී වහන්සේට සහ රහතන් වහන්සේලාට ඉතින් ඒ නිරෝධ සමාපත්තිය මේදී අර අදිෂ්ඨාන සතර කියන එක සැලකිය යුතුයි. ඒ අදිෂ්ඨාන සතර ඉති ඒ නානාබද්ධ අවිකෝපනේ නොකල සමහර විටක ඒ වස්තුන් විනාශ වන්නට පුළුවන්. මාර කලින් කීවේ ඒ වගේ අවස්ථා ඇති වී තිබේ. තමන්ගේ ශරීරයේ පිළිබඳ දැන් අපි කියමු වර්තමානයේ කියන පරිදි ඔය බෝම්බ රැගීමකින්වත් ඒ ශරීරය සම්බන්ධව කිසිවක් විනාශ කරන්නට බෑ. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ඒ සත්තු පක්කෝෂණය කියන ඉති වර්තමානයේ එහෙම නිරෝධ සමාපත්තියට සමවදින ආර්ය සිටිත්නම් සත්තු පක්කෝෂණය කියන එක ඊයේදෙන්නේ නැහැ. සාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින බැවින් වහන්සේ ඒ අර්ථෝත්පත්තික දේශනා ආදී පැවැත්වීමට සංඝයා රැස් කරවීම වර්තමානයේදී සිදු විය හැකි බවක් නැහැනේ. ඒ නිසා මෙන්න මේ කරුණුයි නිරෝධ සමාපatti වීතිය පිළිබඳව දැනගන්නට තිබෙන්නේ. ඒ චිත්තචෛතසික චිත්තජ රූප නිරුද්ධ කොට අචිත්තකව වාසය කිරීම සඳහා ඒ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී වහන්සේ හෝ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින බවත් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා කරනුයේ ඒ තමන් උපදවා තිබෙන තමන් ලබා තිබෙන ඒ ප්‍රථම ධානාදී ධානවලට පිළිවෙලින් සමවැද ඒ ධානයෙන් නැගිට ඒ ධානයේ වූ ධානාංග සම්මර්ෂණය කොට ඒ විදිහට ඇවිත් ආකින්තඥායතනයට සමවැදෙයින් නැගිට ඒ පූර්ව කෘත්‍ය සතර වශයෙන් නානාබද්ධ අවිකෝපන සත්තුපක් සංග පටිමානන සත්තුපක්කෝෂණ අධ්‍යාන පරිච්ඡේද කියන ඒවා සිදු කොට ඊළඟට මේ නේම සංඥා නා සංඥායතන ධානයට සමවැදෙයි. ඒ නේම සංඥා නා සංඥායතන ධානය දෙවරක් ඉපදුනාට පසු සිත් ඉපදීම නවතිනවා. එබැවින්ම චෛතසික ඒ චිත්තජ රූපත් ඉපදීම නවතිනවා. නියම කරගත්ත කාල සීමාව අවසන් වන තුරු ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටින විට කලමුයෙන්ම ලැබෙන්නේ ඒ අනාගාමී වහන්සේට නම් අනාගාමි ඵලසිත රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත වරක් ලැබී ඊළඟට සිත භවංගයට වැටෙනවා. ඉතින් භවංගයට අපි දන්නවා අරමුණු කලින් භවංගය ඇති වෙලා භවංගයට අනතුරුයි චලනය වී ඊළඟට උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ආදි වශයෙන් ඒ සිත්තුකා. එනේ ඒ මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ නේව සංඥා නා සංඥා යතන කියන ඒ වයි අරමුණ වන්නේ අර මහත්ගත අරමුණ නේ මනෝද්වාරා වජ්ජනෙහි සිට නිරෝධ සමාපatti කාලය තුලදී අරමුණක් නැහැ. අරමුණක් නැහැ. නිරෝධ සමාපත්තියේ නැගිටින විට අරමුණක් තිබෙන. මොකක්ද ඒ අරමුණ? නිවන. ඵලසිතට අරමුණ වන නිවන. ඊළඟට සිත භවංගයට වැටෙන්නේ. භවංගයට අයත් අරමුණක් තියෙනවා. කාගෙන්වත් භවංගයේ අරමුණක් තියෙනවා. එයා. එතකොට මේ නිරෝධ සමාපatti වීතිය දක්වන තැනදී ඵලසිතත් ඇතුළත් කොට ගන්නවා.
එමකට ඵලය සිතයි නැගිටිනකොට ලැබෙන්නේ. ඒ නිවන අරමුණු කරන සිතක් වශයෙන් උපදින්නේ ඒ ඵලසිත. ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමට පූර්වෙහිදී ඇතිවන්නා වූ ඒ මනෝද්වාරා ගජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන ඒ සිත් වලින්වත් නිර්වාණය අරමුණු කරන්නේ නැහැ. ඒවායේ අරමුණ වන්නේ මහත්ගත අරමුණමයි. මේව සංඥානාසඤ්ඤායතනයේ තියෙන අරමුණ. මේව සංඥානාසඤ්ඤායතනයේ අරමුණ වන්නේ ආකින්තඤ්ඤායතන සිතනේ. Yes. තව ඊළඟට එන පාඩමක් තිබෙනවා. ඒක අර්පණා ජවන වාරයේ කියලා. ඒක අපි අනිත් දවසේ පාඩම අද දින දේශනෙන් නිරෝධ සමාපත්තිය පිළිබඳව සහ ඒ චිත්ත වේතිය පිළිබඳව මනා දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතනවා. මෙවැනි මහා දැනුම් සම්භාරයක් අපාට ලබා දී භවාන්තරගත වූ ADM බුද්ධදාස මහතාට ඉතා ඉක්මනින් සංසාර දුකින් නිතර වී ලබන අමාමහා නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. දේශනාවට සවන් දුන් ඔබ අප සැමටත් එමගින් අත් වූ කුසල බලයෙන් අජරාමර සංඛ්‍යාත අමාමහ නිර්වාණ සාන්තිය ලබා ගැනීමට හේතු වාසනා වේවායි පතමු.